හරි මේ මොන පොඩ්ඩක් වල ක්ලියර් මේක පෙන්න ගන්න තැනක් හම්බ වුණාමට මම ඒකෙන් පෙන්වන්න මේ තියෙන ඇත්තට මට අර ඉස්සර කියන්න ඕන ටික මේක බෙවල් එක ශාෆ්ට් එක හරි මේක තමයි මොකද්ද අපේ හබ් එක හරි හබ් එක දැන් ගේජ් නම්බර මෙතනදි වැදගත්කම මේ තියෙන්නේ බෙවල් එක ගත්තා මේ බලන්න අග තියෙන කොටස ගත්තාම පොයින්ට් එක ගත්තා අගම එක පොයින්ට් එක මේ තුඩ පොයින්ට් එක පේනවනේ නේද ලේස පොයින්ට් එක පේනවද දැන් පේනවද පේනවනේ රතු පාටද පේනවද රතු පාටද පේනවද ඔසර රිපීට් පේන්නේ පොයින්ට් එක පේන අදින් පේන්නේ නේ හරි පේනව නේද ආ හරි ඔසර මේ මේ පොයින්ට් එක මේ තියෙන පොයින්ට් එක බෙවල් එක මේ එජ් එක හරි ඇතුළත කුහරය අපි කියන ලූමන් එක කියලා නේද හරි මේ බලන්න මේක ලූමන් එක බෙවල් එක පොයින්ට් එක මේක ෂාෆ්ට් එක හරිද දැන් ඔන්න මේකට වුණා කොපුවක් තිබ්බොත් එහෙම නේද ප්ලාස්ටික් ෂීට් නැත්නම් කැප් එක ආ මේ තියෙන හිල්ට් එක වලට මම කිව්වේ අර මේ දෙක සම්බන්ධ වෙන තැන තියෙනවා නේද සුදු පාට වගේ පාට මේ ෂාෆ්ට් එකයි මේකයි සම්බන්ධ කරන එක ඒක තමයි මේ හිල්ට් එක කියන්නේ පේනවා හිල්ට් එක මේක හබ් එක දැන් හරිනේ මේකේ ඔක්කොම ටික ආව දොළුවට නීඩ්ලෙගේ හබ් එක හරි හිල්ට් එක ශාෆ්ට් එක පොයින්ට් එක බෙවල් එක ලූමන් එක හරිනේ ඔක්ක නිකන් තුට්ටක් කොළුවේ තියාගන්න හරිද රයිට් දැන් ඔයාලට අර ඉස්සලා ආවනේ ප්‍රශ්නය මෙහෙම එකක් මොකද්ද මේ තියෙන ස්මෝල් ගේජ් නම්බර් එක තමයි ලාර්ජ් නීඩල් සයිස් එක කියන්නේ හරි ලාර්ජ් ගේජ් නම්බර් එක තමයි ස්මෝල් නීඩල් සයිස් එක හරිද මේ තියෙන්නේ කලර් කෝඩින් මේකේ දරන් ඉන්න ඕනේ නීඩල් ටයිප් සයිස් පාට් කලර් කෝඩින් හරි කලර් කෝඩින් ටික වැදගත් හරිද ඉතින් ওই ටික ගොඩක් වැදගත් මම මේකේ මේකේ මේ වයිව ටිකකුත් තියෙනවා ওই චුට්ට පොඩ්ඩක් කලර් කෝඩින් ටික බලාගන්න හරිද ගේජ් එක ලෙන්ත් එක අනුව යූස් එක වෙනස් වෙන විදිය දරන් ඉන්න හරි නීඩල් ගේජ් එක අපි බලන්නේ විඩ්ත් ඕ ඩයමීටර් ඔෆ් ද නීඩල් හරිනේ නීඩල් ශාෆ්ට් එක කියලා මම වඩා හොඳයි ලෙන් මෙෂර් ෆ්‍රොම් ද හබ් ටු ද ටිප් ඔෆ් ද නීඩල් සමහර විට මෙහෙම ප්‍රශ්නත් අහන්න පුළුවන් හරි මේකේ ලෙන්ත් එක සමහර වෙලාව අඟල් භාගයේ අඟල් අඟල් එකවර එහෙමත් තියෙනවානේ හරි ඒක ලෙන්ත් එක කියන්නේ මොකද්ද කියලා හැවුවොත් මොකද්ද අපි කියන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරද නැත්නම් මෙතෙන් තියෙන දුරද මොකද්ද හබ් ටු ද ටිප් ඔෆ් ද නීඩල් කොතන ඉඳන් කොතනද ආ දැන් කියනවා ලෙන්ත් එක කොහොමද මයින් මෙතන ඉඳන් මෙතෙන්ටද මෙතන ඉඳන් මෙතෙන්ටද කාටද අදහසක් තියෙනවද පර්ශාන ළඟ නීඩල් එකක් තියෙනවද අපි ලෝග ලෙන් එකක් ගන්න මුකරද පාවිච්චි කරන්නේ ෂෝට් ලෙන් එකක් තියෙන මුකරද පාවිච්චි කරන්නේ deep im එකක් දෙද්දි length එකේ වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඇයි muscle එක ඇතුළට යවන්න ඕනේ. හරි එතකොට ලොකු ඊග length එකක් තියෙන්න ඕනේ. එතකොට short needle ගන්න මොකද? subcutaneous ඒවා දෙනකොට හරි. subcutaneous වගේ ඒවා දෙනවා intradermal වගේ ඒවා දෙනකොට නේද? short needle තමයි ඕන වෙන්නේ. හරි මේ එකයි මම මේ දාලා තියෙන්නේ. ඕක නිකන් ඔයාලෙන් අහන්න පුළුවන් ඒ සමහර අය මේක ගැන අයිඩියා එකක් නැහැනේ. හරි ඒකින්ද ඒකත් අහයි. දැන් මට මේ අර මම ඇක්සිඩන්ට් වුණ වෙලාවේ මට ටොක්සොයිඩ් එකක් ඉද්දා. අර ඉද්දාම මේක ලීප් IM එකක් කියන්නේ ටොක්සොයිඩ් එක.
මම දැන් අඟල් එක හමාරක් විතර දිගයි. මම නීල් එක දිහා බැලුවෙත් නෑ. අහක බලාගෙන ඉඳී තියාගෙන හිටියා විදිහකට. හරි. මේ ඒක දිගයි ඇත්තට. මෙච්චර නීල් එකක් දානවාද අපි ඒක ඇතුළට කියලා හිතෙනවා. හරි. මේ ඒකත් මතක තියාගන්න. නිකන් ටොක්සොයිඩ් එකක් විදිහට පාවිච්චි කරන්නේ නේද? මොන වගේ එකක්ද ඉන්ට්‍රාමස්කියුලර් නම් නීල් ලෙන්ත් එක මොන වගේද? හරි. දැන් චුට්ටක් අයිඩියා එකක් තියාගන්න. හරි. නීඩල් යූස් රිෆර් ටු how deep the needle must traverse the reach the target injection area. The injection depth include intradermal, right, dermis එකට, right, subcutaneous, right, subcutaneous tissue වලට, right, and intramuscular muscle එකට. ඔය වගේ එක එක විදිහට මේකෙන් වැඩිම length එකක් තියෙනවනේ IM එකට අඩුම length එකක් තියෙනවනේ subcutaneous එකට කියලා දාන අතරමැදියක් ගිහින් අපි දාන්න පුළුවන් නම් ඉන්ට්‍රාඩර්මල් වගේ එකට දාන්න පුළුවන්. ඔය අයිඩියා එක තියෙන්න ඕනේ සරල අදහසක් ඕක. හරි. රයිට්. නීඩල් ගේජ් එක මේ තියෙන්නේ. නීඩල් ගේජ් එක කියන්නේ ඩයමීටර් ඔෆ් ද ගේජ්. හරි. ඩයමීටර් ඔෆ් ද නීඩල්. හරි. ගේජ් සිලෙක්ෂන් ඩිටර්මයින් බයි ද විස්කෝසිටි ඔෆ් ඕ තික්නස් ඔෆ් ද ඉන් මෙඩිකේෂන්. දැන් සමහර මෙඩිකේෂන් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ සොලියුෂන් විදියට. ගත්තා විද්දා. හරි සමහරව තියෙනවා ගණ්ඩත් අමාරුයි විදින්දත් අමාරුයි. ඒව විස්කුසිතියකින් වැඩි. උදාහරණයක් අපි හිතමු කැන්සර් ඩ්‍රග් එකක් කියලා. පැක්ලිටැක්සෙල් කියන ඩ්‍රග් එක. ඔයිලි ප්‍රිපරේෂන් එකක්. ඔයිල් ගතිය වැඩි, උකු ගතිය වැඩි, විස්කුසිතියක වැඩි. ඒක එකක් විදින්න අපි තුනි හීනි කියන්නේ විශාල ගේජ් එකක් තියෙන නැත්නම් ඩයමීටර් කුඩා එකක් පාවිච්චි කරොත් එහෙම හරි අමාරුයි ඒක ගන්න අදින්න අමාරුයි විදින්දත් අමාරුයි. ඒක අතට අමාරුයි. හරි. ඒ කියන්නේ විස්කොසිටියකින් වැඩි ඒව විදිනකොට අපි පාවිච්චි කරන්නේ මොන වගේ නීඩල් එකක්ද? ගේජ් සයිස් එක වැඩි එකද අඩු එකද? ගේජ් සයිස් එක අඩු වෙන්න ඕනි. හරි. ඩයමීටර් එක වැඩි වෙන්න ඕන. නැත්නම් අමාරු මේක විදින්න. 18 ඒ වගේ එකක් තමයි පාවිච්චි කරන්න. උන් ඔය අයිඩියා එක ඔළුවේ තියෙන්න ඕනි. දැන් මම ඔයාලට දුන්නා මොකද ලෙන්ත් එක ගැන අයිඩියා එකක් දුන්නා. ගේජ් එක ගැන තමයි මේ දැන් කියන්නේ. ගේජ් එක ගද්දී මොන වගේ ප්‍රිපරේෂන් වලට හොඳ ගේජ් එකක් තෝරගද්දි කියලා කියන්නේ ඒකයි. ගේජ් සයිස් දැට් ආ ටිපිකලි යූස්ඩ් ඉන් හරි ඇම්බියුලේටරි කෙයාර් රේන්ජ් ෆ්‍රොම් 28 ටු 27 ගේජ්. මේ 28 ටු 27 කියන්නේ මොකද්ද? ගේජ් සයිස් එක ගොඩක් වැඩි. නේද? එතකොට ඩයමීටර් එක ගොඩක් එන්න 24 ගාවට යනකොට ගොඩක් අඩුයි. හරි. The larger the gauge වුණා ගන්න. The smaller the diameter. හරිද? හරි. උදාහරණයක් 282 gauge. හරි. Would be smaller in diameter than 20 gauge needle. හරි. විස්තර වඩා 22 කියන එක diameter එකෙන් අඩුයි. ඕක තමයි සරල කතාව. Gauge viscosity needle medication and root example on one 19 20 අතර අපි thicker preparation පාවිච්චි කරන්නේ thicker preparation විදිහට. ඒ කියන්නේ thickness එකෙන් වැඩි viscosity එකෙන් වැඩි oil based medication ඒ වගේ ඒවා inject කරන්න පාවිච්චි කරනවා. හරි. එතකොට ඒකට පාවිච්චි කරන්නේ IM එකක් නම් intramuscular නම් හරි steroid penicillin හරි සමහර vitamin වර්ග ඌව විඳින්න මේ වගේ preparation දෙන්න පුළුවන්. හරි. දැන් ඔයාලගෙන් අහන්න පුළුවන් vitamin K injection එක. හරි. විටමින් K ඉන්ජෙක්ෂන් එක වල ඉන්ජෙක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නීඩල් එකක්. නිකන් ගේජ් එකක් කියන්නේ කියලා. හරි. ඔයාලා කියන්නේ මොකද්ද? දැන් විටමින් K ගැන අදහසක් තියෙන්න ඕනේ ඔයාලට. කියන්න බලන්න. වර්ෂාගම. මට මේ මෙතන ඉන්න නර්ස් කෙනෙක් කවුරුද කියන්නේ වර්ෂාගමයි කියන්නේ. මේ නර්ස් කෙනෙක් කියන්නකෝ ඔයාලා විටමින් K සාමාන්‍ය හොස්පිටල් එකේ විදිහකට මොන වගේ ගේජ් එකක් තියෙන නීඩල් එකක්ද පාවිච්චි කරන්නේ? 26 ගන්න සර්. 20? ඔව් නෑ. 26 ගන්න සර්. 26 ගන්න. Right. ඒ 26 එකේ මට කියන්න ඒකේ length එක කොච්චරක් විතර තියෙනවද? ඔයාලා පාවිච්චි කරන එක? අඟල් එක හමාරක් අඟලක්. එතකොට ඒක දෙන්නේ IM ද IV ද? IM දෙන්නේ චූටි බබාලට නේ අපි දෙන්න හන්නේ. IM දෙන්නේ. රයිට්. හොඳයි.
ඔන්න එහෙනම් අයිඩියා එකක් ආවත් දැන් ඔයාලට මෙන්න මේ ප්‍රොඩක්ට් එක හරි මෙයාලා ගේජ් එකකින් වැඩි එකක් පාවිච්චි කරන්නේ හරි IM එකක් දෙන්නේ ඒකින් ඔයාලා සාමාන්‍ය අඟලක් අඟල් එකමාරක් විතර තියෙන්න ඕනේ හරි එතකොට ඒ ප්‍රිපරේෂන් එක ඔයිලි ප්‍රොඩක්ට් එකක්ද සොලියුෂන් එකක්ද කියලා බලන්න ඕනේ ඒක සොලියුෂන් එකක් නම් කිසි ගැටුවක් නැහැ මොනවාගේද ඉහළ තියෙන ඒ කියන්නේ ලාර්ජ් ගේජ් සයිස් එකක් තියෙන එකක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඔයිල් බේස් ප්‍රොඩක්ට් එකක් නම් මොකද වෙන්න ඕනේ ඉහළ ගන්න වෙන්නේ මෙන්න මේ වගේ ගේජ් එක අඩු එකක් හරි ඒ කියන්නේ ඩයබටික් වැඩි එකක් ගන්න වෙනවා හරි මේ උදාහරණයක් දීලා තිනවා ස්ටීරොයිඩ් වර්ග පෙනිසිලින් වර්ග හරි විටමින් ප්‍රිපරේෂන් වර්ග පාවිච්චි කරනවා මේ විදිහට IM දෙනකොට හරි 21 ඉඳන් 23 වෙනකල් ඒක්වස් හරි නැත්නම් වෝටර් බේස් මෙඩිකේෂන්ස් හරි ජලීය මාධ්‍යයක හදපු මෙඩිකේෂන් පාවිච්චි වෙන්න 21 ඉඳන් 23 වෙනකල් ඒවා පාවිච්චි කරන්න පුළුවන් හරිද රයිට් උදාහරණයක් ඉමුනයිස් ඒ කියන්නේ වැක්සීන් වර්ග වැක්සීන් වර්ග වලට මේක හොඳයි 23 ඉඳන් 25 වෙනකල් ඒක්වස් බේස් මෙඩිකේෂන් හරි අපි සාමාන්‍ය සබ්කියුටේනියස් හරි සමහර මේ සබ්කියුටේනියස් ඉන්ජෙක්ෂන් දෙද්දි ඒ වගේ ඒ වදිනකොට මේ වගේ 23 ඉඳන් 25 දක්වා ඒවා පාවිච්චි කරන්න පුළුවන්. දැන් 26 27 27 28 වගේ ඒවා අපි දෙන්නේ මොනවද? 27 28 වගේ ඒවා පාවිච්චි කරන්න මොනවද දෙන්නේ? ඉන්සුලින් දෙනවා. ඔව්. මොනක් කියලාද ඉන්සුලින් දෙන්නේ? ඉන්සුලින් ඔයාල දැකලා ඇති එතන සොලියුෂන් තියෙනවා සස්පෙන්ෂන් තියෙනවා හරි ඒ කියන්නේ බයිපේසික් කියව තියෙනවා නේ එතකොට සස්පෙන්ෂන් එකක් වගේ එකක් අර 28ක් වගේ එකකින් දෙනකොට පේන් එකක් එන්නේ නැද්ද සස්පෙන්ෂන් එක ඉන්සුලින් සිං සස්පෙන්ෂන් එක අපි දෙනවා ඉන්ජෙක් කරනවා ඉන්ජෙක් කරද්දී ඒකට වඩා හොඳ 28 ඇයි අපි උත්තර 28 පාවිච්චි කරනවා 28 දෙන්න අමාරුයි සස්පෙන්ෂන් යන දෙන්නේ නේද ඉතින් දෙන්න අමාරුයි ඇයි 28 පාවිච්චි කරන්නේ ඒක සබ්කියුටේනියස් යන්නේ ආ අනිත් එක ස්මෝල් අමවුන්ට් එකක් අන්න හරි මට අන්න ඒ වචන තමයි ඕනේ ස්මෝල් අමවුන්ට් එකක් යන්නේ හරි සබ්කියුටේනියස් දෙන්නේ හරි එතකොට ඒ වගේ එකක් ලොකු අපහසුතාවක් දැනෙන්නේ ඒ වගේ සස්පෙන්ෂන් එකක් දෙනකොට. ස්මෝල් අමවුන්ට් 1cc වල දැන් යුනිට් 20ක් විදිහට ගියොත් එහෙම සාමාන්‍ය කොච්චර දෙන්නේ? අර මේ කොටස් 100 නු කොටස් 22ක් 20ක් වගේ තමයි දෙන්නේ. එතකොට මිලිලීටරෙම 5න් එකක් වගේ තමයි දෙන්න වෙන්නේ. ඉතින් සාම සුළු ප්‍රමාණයක් يعني ඒකින්ද ඒ අමවුන්ට් එක අනුව අපිට මේක වෙනස් කරන්න සිද්ධ වෙනවා. දැන් හයි දල අදහසක් මම මේ මේ නීඩල් ගැන එහෙම කිව්වෙ මෙතන 26 ඉඳන් 27 ඒක්වස් බේස් මෙඩිකේෂන් ඉන්ට්‍රාඩර්මල් ඇලර්ජි ටෙස්ට් වලට හරි ඔය වගේ දේවල් වලට පාවිච්චි කරනවා 30 ඒක්වස් බේස් මෙඩිකේෂන් සබ්කියුටේනියස් හරි රිපීටඩ් ඉන්ජෙක්ෂන් දෙනකොට ගොඩක් නිතර නිතර පාවිච්චි කරන්නේ උදාහරණ ඉන්සුලින් වගේ ඒවා දෙනකොට ඔන්න පාවිච්චි කරන්න පුළුවන් ඒවා හරි කොහොම සරලව මම නීඩල් ගැන ඔන්න ඔය විදිහට දෙනවා මෙන්න මේක වැදගත් ලෙන්ත් එක ඉන්ට්‍රාඩර්මල් යද්දී 25 26 තියෙනවා සාමාන්‍යයෙන් අපි කියනවා 8 3 8 5 අතර වෙන්න කියලා. හරි ලෙන්ත් එක සාමාන්‍යයෙන් තියෙන්න උනේ ඒ අතර. හරි සබ්කියු මේ ඇවිල්ලා අඟල්ල සබ්කියුටේනියස් ගත්තාම 23 ඉඳන් 27 ඒවා අපි පාවිච්චි කරනවා නම් මොනවා වෙනවද? මෙන්න මෙච්චර මේ අතර තියෙන්න ඕනේ. හරි අඟල් භාගයේ ඉඳන් අඟලෙන් 4න් 3ක් වෙනකල් අගයක තියෙන්න පුළුවන්. IM දෙද්දි ඔයාලට පේන්න ඕනේ මෙතන සාමාන්‍යයෙන් අඟලෙන් 8න් 5ක් ඉඳන් අඟල් 1ක්ම දක්වා මේ නීඩල් ලෙන්ත් එක වැඩි වෙන්න ඕනේ. හරි මේ මේයි මේ සයිසස් තියෙන්නේ එක එක්කිනා එක එක්කිනා හරි පොඩි බබාලා ඉන්නවා නම් එයාලගේ ඇඟේ මසල් එක සාපේක්ෂව තමයි අපි නීඩල් එක තෝරගන්නේ. ලොකු එක්කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඇඟේ මසල් එක සාපේක්ෂව තමයි නීඩල් එක. ඒකයි මේ මේ රේන්ජ් එකක් තියලා තියෙන්නේ. ඉතින් මේ දිග මතක තියාගන්න IM බොහෝ වෙලාවට දෙද්දී ලොකු amount එක deep යන්න ඕනේ ඒකින්ද අපි oil based preparation ගොඩක් වෙලාවට යන්නේ intramuscular මොකද මේක ඇවිල්ලා මේ slow release
කරන්නනේ අපි දෙන්නේ මසල් එකට ඉක්මනින් රිලීස් වෙන දු ටික ටික රිලීස් වෙන පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේ එකට ගැඹුරට දෙන්න ඕනි. ඒකින්ද මේකට ගේජ් එක ගොඩක් අඩු එකක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඩයමීටර් එක වැඩි එකක්. හරි 18 23 අතර ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ. දිග වැඩි වෙනවා අනිත් ඒවට සාපේක්ෂව. හරි. රයිට්. මෙන්න මේ ටික මේ පොයින්ට් ටික ඔළුවේ තියාගෙන නීඩල් ගැන නීඩල් මෙතනින් පස්සේ වල නීඩල් වලට කිසිම අවුලක් වෙන්න බෑ. හරි. රයිට්. මට තව එකක් කියන්න බෑ. කලර් කෝඩින් ටික ඔයාලට මම මේක දාලා ඇති. මම ඒක පෙන්නලාම කියන එක තමයි වඩා හොඳ. මම උත්සාහ කරනවා මේ පෙන්වන්න. හරි. කමන්නේ. ඕන්නේ. නේද? රයිට්. දැන් නීල් ගැන සම්පූර්ණ දෙයක් දෙකට කලර් කෝඩින් ටික අපි පාඩම් කරමු. මම ඒකට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. හරිද? රයිට්. සිරින්ජ් එකට යන්න අපි. හරි. ඔයාලට මේ වගේ සිරින්ජ් එකක් දීලා තියෙනවා. හරිද? මේ සිරින්ජ් එකේ වොලියුම් එක මේක දිහා බලලා ලියන්න පුළුවන් ඔයාලට. දැන් මේක දිහා ඔයාලට මේක ඔබ්සර්ව් කරන්න පුළුවන් එකක්. හරි? නිකන් ඔහේ දෙන්නේ නැහැ මේසේ තියෙන එක නිකන් උඩින් පල්ලෙන් බලන්න බා අතර ගන්න. හොඳට බලන්න. හරි? මේකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මහලු කියන්නේ මේකයි මේ සිරින්ජර්ස් නීරුල් ගැන ආව ප්‍රශ්න හරි ලේසි ලකුණු ගන්න. මම කියන්නේ අර අමාරුම ප්‍රශ්න වලට වඩා මේ වගේ ගන්න ලේසි. හැබැයි මේ වගේ අනිවාර්ය එකක් තියෙනවා. ගියවුද්දෙත් තිබ්බනේ මේක ප්‍රශ්න යන්නේ මේක කරගන්න පුළුවන් එක. රයිට්. රයිට් ද වොලියුම් ඔෆ් සිරින්ජ් ඇන් කොමන් යූස්. හරි. වොලියුම් එක කීයද? මේක බලගුවම කියන්න පුළුවන්. කීයද? 60 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
අපිට සමායට මේ පාර පේපරේ ගොඩාල් ලේසි කරලා ස්ට්‍රික්ට්ලි බලන්න පුළුවන්. වඩා හොඳයි අපේ හරි උත්තරේ ලියන එක අපිට වෙලාව තියෙනවනේ විනාඩි 3ක මේ ප්‍රශ්න දෙකම ඕනේ නැහැනේ. මේ ප්‍රශ්න දෙක ලියන්නේ විනාඩි 3ම ඕනේ නැහැ නේද ඔයාලා? તો ટગલી બેક નેમ ધ સોરી વોટ ઇઝ ધ નેમ ઓફ સિરીન સ્ટ્રીપ મી સિરીન સ્ટ્રીપ એકી નામ મોકද දැන් ඉතින් නම කියන්න කලින් දැනගන්න ඉන්නේ පහේ સિરીન સ્ટ્રીપ වර්ග කීයක් තියෙනවද මොනවද ඒ වගේ නම් හරි දැල්ල කට්ටි කියන්න බලන්න ටිප් වර්ග කීයක් තියෙනවද સિરીન જીගේ ටිප් එක කියන්නේ අග මේ අග හරි මේක අයින් එකකින් තියෙන්න පුළුවන් මේක මැදින් තියෙන්න පුළුවන් ඒක ත්‍රෙඩ් දාලා තියෙන්න පුළුවන් එක එක විදිහට තියෙන්න පුළුවන් මේක ලිස්සලා යන විදිහට තියෙන්න පුළුවන් හරි ඔන්න සිරින් ස්ටිප් හරි සිරින් ස්ටිප් වලට ඉගෙන ගන්න තියෙනවා හරි එක්සෑම් එකේ තහනවා මම ඉතින් ගිය අවුරුද්දේ ඔක ආවා නේද කොහේ හරි තැනක තිබ්බ නේද මේ සිරින් ස්ටිප් ගැන එක්සෑම් එකේ ඔස්පියල ඉසංකා ඔස්පියකේ තිබ්බල මට මතකයි කවුරුහරි මට මේක කිව්වා මෙහෙම එකක් ඇවිත් තිබ්බ කියලා ආතරේ මතකද ගිය අවුරුද්ද එක්සෑම් දීපු කෙනෙක් ඉන්නවද ඔස්පියේ කී අපිට හම්බෙච්ච දවස නම් තිබ්බේ නෑ සර් මිනා කියන්නේ එක කට්ටියකට ඇවිත් තිබ්බා මේ සිරින් ස්ටිප් ගැන හරි මට එවල තිබ්බා මේ ප්‍රශ්නේ හරි මේ බලන්න සිරින් ස්ටිප් මේ තියෙන සිරින් එකේ මේ ටිප් එක හරි 90 වර්ග කරනවා මේ බලන්න මම මේක මෙහෙම ගන්නවා හරිද අපි කියනවා සාමාන්‍යයෙන් සිරින්ජ් එක ගත්තාම ලුව ලොක් කරනවා මෙතන මේ අපි දාන නීඩල් එක මේක අපි ප්‍රෙස් කරද්දී ෆ්ලෂ් කරද්දී මේක නීඩල් එක සමානව ගැලවිලා යන්න පුළුවන් අපිට ගොඩක් වෙලාවට ඒක වෙනවා දැන් මම සාමාන්‍ය නීඩල් හෑන්ඩල් කරනවා හෑන්ඩල් කරද්දී අර ෆැක්ටරි ටැක්සෙල් වගේ තද්ද බල මේ ඔයිලි ප්‍රොඩක්ට් එකක් අපි ප්‍රෙස් කරද්දී හොදින්නේ මේ ගැලවිලා යනවා. හරි ડોස් එක දාගන්න බැරි වෙනවා. ගැලවිලා විසිනවා. ඒකින්ද අපි වැඩිවිරු පොර පාවිච්චි කරන මේ ලූව ලොකේ. මේ ත්‍රෙඩ් එකක් වගේ තියෙන මේක මේ නීඩල් එක මේකට නීඩල් හබ් එක සම්බන්ධ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ගැලවෙන්නේ. හරි. අපි කියනවා ඔකට ලූව ලොක් ටිප් එක කියලා. හරි. ලූව ලොක් ටිප් එක. ඊට පස්සේ මොකද්ද? තව තියෙනවා මේ ලූව ලොක් එක නැතුව
ලූවෙන් ස්ලිප් වෙන ටිප් එක මේක ස්ලිප් වෙනවා මේක දාලා මේ ප්ලස් කරලා මේ ගැලවිලා යනවා නිකන් ස්ලිප් අපි කියන්නේ ලූව ස්ලිප් ටිප් එක ඊට පස්සේ කියනවා මේකේ හරි සෙන්ටර් එකේ නේ දැන් මේක පේනවනේ සෙන්ටර් එකේ තමයි මේ තියෙන්නේ ටිප් එක හැබැයි මේ තියෙන්නේ මොකද්ද සෙන්ටර් එකේ නෙමෙයි අයින් එකට ගිහිල්ලා අපි කියනවා ඒසෙන්ට්‍රික් ලූව ස්ලිප් ටිප් ලූව ස්ලිප් තමයි මේක සෙන්ට්‍රික් නෙමෙයි ඊසෙන්ට්‍රික් හරි ඊට පස්සේ කැතීට ටිප් මේ බලන්න මේ ටිප් එක දිගයි කැතීට ටිප් හරි ඔන්න එහෙනම් ටිප්ස් හතර මොනවද ලූව ලොක් ලූව ස්ලිප් ඉසෙන්ට්‍රික් කැතීට ටිප් හරිනේ ඕක මතක තියාගන්න හරි අපි බලමු මේව මොකටද පාවිච්චි කරන්නේ ලූව ලොක් එක generally used for injection requiring a secure connection of the syringe another device the tip is threaded for locking fit හරි ඒ කියන්නේ මේක fit වෙන නැත්නම් lock වෙන්න දාලා තියෙන thread තියෙනවා නම් ඒකට කියනවා loop lock හරි ඒක අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ syringe එකයි needle එකයි compatible වෙන්න සංගතික වෙන්න ඕනේ එකක් ලොකුයි එකක් පොඩි එහෙම බෑ හරි එහෙනම් ඒකින්ද ඒකේ ඒ විදිහට තියෙනවා ඊට පස්සේ loop slip මේ කියන්නේ a friction fit connection that requires the clinician to insert the tip of the syringe into needle hub or other attaching device in a push and twist manner මේක තද කරලා හයි කරගන්න පුළුවන් විදිහේ ඝර්ෂණය අනුතර මේක එන්නේ හරි this will ensure connection that is less likely to detach හරි ගැලවෙන්නේ නැති වෙන මේක සම්බන්ධ කරගන්න පුළුවන් ඉන්නොත් simply sliding the attaching device onto the syringe tip will ensure a secure fitting හරි මොකද ඉන්නේ මේක අපිට තද කරන්න පුළුවන් එතකොට සම්බන්ධ වෙනවා eccentric එකේදී වෙන්නේ allows for work requiring closer proximity to be skin හරි අපිට හැමත ඉන්ජෙක්ෂන් එකක් දෙනකොට හැමත ගොඩාක් ළඟින් විඳින්න ඕන නම් හරි මෙන්න මේ eccentric එක තමයි ගන්න ඇයි මේක මැද තිබ්බොත් එහෙම හැම අපිටම හැමත ආසන්නයෙන් විඳිනකොට මේක මේ වැඩේ කරගන්න බැරුව යනවා ඒක syringe එකේ size එක වැඩි මෙවල syringe එකේ size එක වැඩි අපිට හරියට අදාළ පොයින්ට් එකට හරියට මේක දී ගන්න බැහැ හැබැයි මේක බලන්න හරියටම හැම ළඟටම තියලා දෙන්න පුළුවන් මේක ඒක තමයි ඒකේ වාසිය හරිද requiring close proximity to the skin generally used for හරි vein puncture and aspiration of fluid හරි මේ fluid aspirate කරන්න හරි vein puncture එකක් කරන්න අපි මොලේ ලේ ගන්නකොට එහෙම ඕක තමයි වඩා හොඳ හරි right ඕකින්ද අපි මේ eccentric එක පාවිච්චි කරන්න මොකද කියන එක හොඳ idea එක ඔළුවේ තියාගන්න හරි බොහොම පාස්වෙන් මේක භාවිතා කරගෙන රුධිරය ගන්න තියෙන දේවල් aspirate කරලා ගන්න මේක පාවිච්චි කරන්න. ඊට පස්සේ කැතීට tip එක ගන්නවා flushing වලදී හැම වෙලෙම clean කරද්දී කැතීට හරි gastrectomy tubes and other devices හරි මේවා අපිට ගොඩක් වෙලාවට cleaning කරද්දී ගොඩක් මේ tip එක වැදගත් වෙනවා. හරි මේකේ හේතුව තමයි කැතීට tip securely into the catheter or gastrectomy tube. හරි මේවා ඇතුළට ඇතුළු කරන්න පුළුවන්. If leakage occurs, refer to your facility to guidelines. හරි. මේක leakage එකක් නෙවෙයි අපිට ඊට ගැලපෙන එක පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ. right. ඔන්න එහෙනම් tip හතර. මොනවද tip හතර? loop lock, loop slip, centric and catheter tip. හරිනේ. ඕක ගැන හොඳ අදහසක් තියාගන්න. මට දැන් කියලා දෙන්න ඕන අද needle syringe දෙකම ගැන සම්පූර්ණ knowledge එක ගන්න. හරි. right. මේ තියෙන්නේ syringe sizes. හරි. syringe sizes ගත්තාම 1 cc වල ඉඳන් 70 cc දක්වා ඕන තව එතනින් එහාටත් තියෙනවා. හරිද? 100 cc දක්වාත් යන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ භාවිතය අනුව හරි එක එක ඒවා වෙනස්. හරි. සාමාන්‍ය small doses 1 2 2.5 3 5 6 10 හරි 8 එකකුත් තියෙනවා. ඔය වගේව පාවිච්චි කරන්න පුළුවන් small volume එකක් දෙද්දි. හරි. සාමාන්‍ය 10 12 වගේවත් 10 to 12 එවත් අපි විවිධ දේවල් වලට පාවිච්චි කරන සාමාන්‍ය commonly used for central lines.
කැතීටර්ස් මෙඩිකල් ටියුබින් මේ දේවල් වලට මේක පාවිච්චි කරනවා. හැබැයි ලාර්ජ් වොලියුම් මේවා ගන්න ඉරිගේෂන් වලට. ඒකයි මම මේ කිව්වේ ඉන්ජෙක්ෂන් ස්මෝල් ලෙව්වා ටියුබින් අතරමැදි ඒවා ඉරිගේෂන් ලාර්ජ් වොලියුම් හරි ඔන්න ඔයක නිකම් මතක තියාගන්න හරි ITI හරි ඉන්ජෙක්ෂන් ටියුබින් ඉරිගේෂන් හරි ස්මෝල් පැත්තරේදී ඉන්ජෙක්ෂන් වලට හරි ලාර්ජ් සයිස් ඒවා අපි ගන්න ඉරිගේෂන් හරි ඕතිලා ස්මෝල වොලියුම් මොස්ට්ලි යූස් ෆෝ සබ්කියුටේනියස් ඇන් ඉන්ට්‍රා මස්කියුලර් ඉන්ජෙක්ෂන් හරිනේ ස්මෝල් වොලියුම් අපි සබ්කියුටේනියස් වගේම IM දෙන්න භාවිත කරනවා. දැන් ඉස්සෙල්ලා මතක් වෙන්න ඕනේ නම් මොකද්ද මේකට පාවිච්චි කරන නීඩල් එක මොකද්ද? නීඩල් සයිස් එක හරි සයිස් එක නීඩල් වර්ගය ගේජ් එක ඔන්න ඕක මතක් වෙන්න ඕනේ ලෙන්ත් එක මතක් වෙන්න. හරි මම පොඩ්ඩක් මතක් කරන්න. සාමාන්‍යයෙන් IM එකට ලෙන්ත් එක කොයි වගේ රේන්ජ් එකක තියෙන්න ඕනේ කියලා කිව්වද මම? නීඩල් එකේ අඟලෙන් අටෙන් පහයි එකහමාරයි අතර තියෙන්න ඕනේ. හරිනේ? ඔන්න ඔය අතර තියෙන්න ඕනේ. හරිනේ? ලෙන්ත් එක තමයි ඒ. ගේජ් එක සාමාන්‍ය IM එක ඒක වයස අනුව වෙනස් වෙනවා නේ. සාමාන්‍ය අපි ගන්නවා ගේජ් එක මොනවා කියවද? සාමාන්‍ය අපි IM ඒවා දෙද්දි ඔය සමහර ඒවා දෙද්දි සාමාන්‍ය සොලියුෂන් වගේ ගන්න අපිට දෙන්න පුළුවන් 26 27 න් උනත් දෙන්න පුළුවන්. හරි නැත්නම් අපිට ටිකක් thick preparation එකක් නම් thickness එක වැඩි viscosity එක වැඩි කරන 18 වගේවත් පාවිච්චි කරන 18 ඉඳන් 22 වත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මොකද ගන්න injection එකට පාවිච්චි කරන syringe එක මොන වගේ? Windows small volume එකක් දාන්න අනිවාර්යෙන් IM කියනවා අපි large volume දෙන්නේ. ඒකින් අපිට දෙන්න පුළුවන් 1 සිට 10 දක්වා ඒවා ගන්න පුළුවන්. හරිනේ? ඔය idea එක තිබ්බනම් ඇති. හරිනේ? The large syringe size lower the pressure flow. හරි? Syringe size එක වැඩි වෙන pressure flow එක අඩු වෙනවා. හරිනේ? 10 to 20 ml commonly used for central lines catheters, medical tubing. 20 to 70 irrigation වලට පාවිච්චි කරන්න. හරි නේද? Small level injection, large level irrigation and middle level intermediate level tubing. හරි නේද? ওই දේවල් වල තමයි අපි මේක පාවිච්චි. එහෙනම් ඔන්න syringe එකේ මූලික කරුණු ටික. තව වැදගත් වෙනවා මේ syringe එකේ කොටස්. හරි? කොටස් ටික මම ඉස්සෙල්ලා කියවන්නේ මොකද්ද? බැරල් එක ප්ලන්ජර් එක හරි ටිප් එක හරි ওই ටික තමයි වැදගත් වෙන්නේ. රයිට් දැන් සිරින්ජ් එකයි නීඩල් එකයි දෙකම ගැන හොඳ මීටරයක් වෙන්න ඕනි. අය ඔතනින් පස්සේ ප්‍රශ්න එන්න විදියක් නැහැ. හරි රයිට් මට මේ IV මේ සෝරි වයිවත් තියෙනවා. වයිවත් මම මූත් කියන්නේ මේකේ. හරි දැන් එහෙනම් සිරින්ජ් ටයි ටිප් ටයි හරි නීඩල් ටයි නීඩල් සයිස් ඊට පස්සේ නීඩල් ගේජස් නීඩල් ලෙන්ත් ඔය ටික ඔක්කොම මෙතනදී කවර් වුණා. හරිනේ? ඔයාලා කවර් වුනේ නැත්නම් මෙතනදී මොකද්ද? ගේජ් සෝරි කලර් කෝඩින්. කලර් කෝඩින් එක මම මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි ඒකත් බලමු. හරි. සාමාන්‍යයෙන් අපි මේ දවස්වල අපිට ඇස්ප්‍රින් කියන එක නැහැනේ. මම දැන් මේ මෙතන දෙන්න යන්නේ මේ සාමාන්‍ය පාවිච්චි කරන කොමලි පාවිච්චි කරන equipment වලට right එන මේක. හරි මම ඉස්සෙල්ලා පෙන්නන්න කියන්නේ පොඩ්ඩක් equipment ටික හින් ඔන්න ඔය අඳුර ගන්න පුළුවන් කියලා බලනවා. හරි සාමාන්‍ය lab එකේදී අපිට තියෙනවා පාවිච්චි කරන instrument. හරි preparation එක කරද්දී අපිට අවශ්‍ය කරන instrument මොනවද? මෙන්න මේවා ගැන අපි දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය right මේකත් මේ වගේ එකට මොකද්ද කියන්නේ? මේ වගේ එකට ස්පැචියුලානේ. ස්පැචියුලා එක. මේවා ස්පැචියුලා තමයි. හැබැයි දැනන් ඉන්න ඕනේ මේ මොන ස්පැචියුලාද මේ මොන ස්පැචියුලාද? ඔයින්මන්ට් ස්පැචියුලා. ඔයින්මන්ට් ස්ටේන්ලස් ස්ටීල් ස්පැචියුලා. හා හරි. ඔයින්මන්ට් ස්ටේන්ලස් ස්ටීල් ස්පැචියුලා.
නැත්තම් ඔයින් බල් ස්පැචුලා. මේක ඇවිල්ලා ස්ටේන්ලස් ස්ටීල් බ්ලේඩ් දෙකක් තියෙන මේක කැපෙන්නේ නැහැ. හරි? මං ගාව තියෙන දැන් අදින්න බෑ. මට ඒක මං ඒක ලෑස්තුන්නේ නැහැ. මම මේක කියයි කියලා හිතුන්නේ නැහැ. මං ඊළඟ දවසේ පෙන්නන්නම් මේ equipment ටික ඔක්කොම. හරිද? පෙන්නන්නම්. දැන් අදින්න බෑ. දැන් අදින්න ගියොත් එලා යනවා. හරි? Right. මේව ඇවිල්ලා මොනවද එහෙනම්? ඇවිල්ලා ඔයින් බල් ස්පැචුලා. හරි? මේවට මොනවද කියන්නේ? මේ පවුඩර් ගන්න පුළුවන් අනිත් පැත්තේ මොනවද බලන්න. මේවා එකට එකට මික්ස් කරන්න පොඩි මේකක් තියෙනවා. අරකේ වගේ මේවා කෑල්ලක් තියෙනවා. මේවට කියනවා මොනවද? මොනවා කියලාද? පවුඩර් ස්පැචුලා. පවුඩර් ස්පැචුලා. හරි? මේක මොකද්ද? මෝටන් පෙසල්. මෝටන් පෙසල්. මොකද්ද මේකේ මෝටන්? මොකද්ද පෙසල් එක? පෙන්නන මේ මොකද්ද? පෙසල්. මේක මෝටර් දිනවා බෙල්ල පෙසල් එක ඕක තමයි ඕක තමයි අවුල හරි මොකක් හරි නම් කරන්න ඉකොත් තියෙන ඉවරයි මේක පෙසල් එක මේක තමයි මෝටර් හරි ඒක සිංහලෙන් කියන්නේ වංගෙඩිය මෝල් ගහයි කියලා මෝටර් කියන්නේ වංගෙඩිය හරිද පෙසල් කියන්නේ මෝල් ගහ මේ තියෙන්නේ ඔන්න හරිනේ රයිට් මෙෂරින් ඩිවයිස් එකක් තියෙනවා මෙතන. මේකට කියනවා හරිනම මොකක්ද? නරිහම කියන්න බලන්න. ඔනිකල් ග්ලාස්. ඔනිකල් ග්ලාස් මෙෂරින් ග්ලාස්. දෙකක් ආවා මට නම් දෙකක් ආවා. මොකද්ද? එක්කෙනෙක් කියවා මිනිම් ග්ලාස් එක. තව එක්කෙනෙක් ඔනිකල් මෙෂරින් ග්ලාස්. ඔනිකල් මෙෂරින් ග්ලාස්. ආවෝ කියන්නේ? හරි එක්කෙනෙක් කියනවා පොනිකල් මෙෂර් ග්ලාස් එක්කෙනෙක් කියනවා මිනිම් ග්ලාස් එක කියලා එක්කෙනෙක් කියනවා මිනිම් ග්ලාස් නෙවෙයි කියනවා රයිට් මිනිම් ග්ලාස් නෙවෙයි කියපු කෙනා කියන්න මට ඇයි ඒකට හේතුව මොකක්ද මිනිම් ග්ලාස් එකේ මේ බිලෝ 50 ml මෙෂර් කරන්න බිලෝ 50 ml මෙෂර් කරන්න ඒක මේකේ මොකක්ද තියෙන්නේ මේක වල පේන්නේ මොකද්ද ඒ 500 මොකක්ද graduated conical measures graduated conical measures ආයෙත් වඩා හොඳ වචනයක් උත්තරය හොඳ උත්තරය හරි graduated conical measures තව ළමක් තියෙනවා නම් කියන්න පුළුවන් කාට තියෙනවද නැද්ද අදහසක් ගන්න එතන කිනවර කොනිකල් ග්‍රැජුවේට්ස් කියලා කියනවා කොනිකල් ග්‍රැජුවේට්ස් කියලා කියනවා හරි රයිට් එහෙනම් ඉතින් වොලියුම් එකක් මයින්ඩ් අපිට පාවිච්චි කරන සමහර අය කියනවා මේක මෙෂරින් සිලින්ඩර් කියලා මේ මෙෂරින් සිලින්ඩර් එහෙම නෙමෙයි ඈ හරි රයිට් මේක මොකද්ද මේක ඔයින්මන්ට් ස්ලැබ් එක ලැබ් එක ඔයින්මන්ට් ස්ලැබ් එක හරි ගොඩාක් වෙලාවට ඔයාලට ලැබ් එකේ නම් හම්බෙන්නේ මේ වගේ එකක් හෝ නිකන් ටයිල් කැටයක් තමයි හම්බෙන්නේ. මේ ටයිල් කැටේ මෙහි ඉරි ඉරි ගහලා මේ නිකන් ග්‍රැජුවේෂන් වගේක් තියෙනවා. හරි? මාක් වගේක් තියෙනවා. හරි? එහෙම එකක් තමයි ලැබ් එකේ තියෙන්නේ. හරි? ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එහෙම එකක් ගෙනලා තියන්න පුළුවන් මේ සෙවුද මෙන්න මේ ටික නම් කරන්නකෝ කියලා කියයි. එසේ කි මේ ස්පෙසිමන් විදිහට. මොනවද තියෙන්නේ? මේක මොකද්ද? මේක පේනවද මොකද්ද මේ පේන්නේ බැලන්ස් එකක් ඒ වුණාට මේ ඩිස්පෙන්සින් බැලන්ස් එකක් නෙමෙයි ඩිස්පෙන්සින් බැලන්ස් එක නෙමෙයි නෑ ඒක කියන්නේ මේ හකට මේ ඩිස්පෙන්සින් බැලන්ස් එක මේක ඉස්සර කාලේ තියෙන ඩිස්පෙන්සින් මේන් බැලන්ස් ඔව් මේක ඩිස්පෙන්සින් බැලන්ස් එකක් තමයි
මේක වලට මේ සාමාන්‍ය ඉස්සරම කාලේ මේක තමයි පාවිච්චි කරන වේයින් බැලන්ස් එක. හරිද? ගොඩක් වෙලාවට අපේ ලැබ් එකේ තියෙන්නේ මේ වගේ බැලන්ස් එකක්. හරි? මෙතන තියෙන පොඩි පොඩි කූරක් වගේ එකක්. ඕක අපිට පහලට තල්ලු කරපුවාම මේ ගැජට් එක විශ්සෙනවා. මේ සෙට් එක මුඩට විශ්සෙනවා. සීලා මේකට ඔයාලා අවශ්‍ය කෙමිකල් ටිකයි වේට් සෙට් එකයි දාලා හරියට බැලන්ස් කරගන්නවා. දැන් මට දැනගන්න ඕනේ මේකේ කොයි පැත්තටද දාලා වේට් සෙට් එක දාන්න. මේ පැත්තටද මේ පැත්තට? ඈ? ඔව්. අපි හැම වෙලේම වේට් සෙට් එක දාන්නේ අපි වම් පැත්තට. හරිද? අපේ කෙමිකල් එක දාන්නේ දකුණු අත පැත්තට. ගන්න ඕන ඕකේ. ඔව්. කියන්න. සර් ඕකේ දැන් ගිය සැරේ එක්සෑම් එකේ තිබ්බා ඕක. ඊට පස්සේ මේ ඒගොල්ලෝ වේයිට් දාලා තිබ්බා දකුණු පැත්තට. මම ඊට පස්සේ ලොකු වෙනස්. ඒ කියන්නේ මම තමයි අපි තමයි මුලින්ම ගියේ. අවුරුද්ද ඊට කලින් ගියෙත් නෑ. දකුණු පැත්තට දාලා තිබ්බා මං ඉතින් ඔක වෙනස් කරන්න ගියෙත් නෑ. මේ එහෙම වේයි කරා. ඒගොල්ලෝ කවුරුහරි සපෝයිස් කරනවාද ඒක හොරෙන්. අනිවාර්යෙන් බලන් ඉන්නේ ඕක දිහා. ඔය ඔය ප්‍රශ්නේ දාන්නේ මේ එයාලා අනිවාර්යෙන්ම ඔබ්සර්ව් කරනවා. හරි. ඒක වරද්දලා දාලා තියෙනවා. ඔයාට කිර දැන් මොකක් හරි එකක් ඔයාට කිරන්න කියලා තියන්න සමාජෙ. මොනවද කිරන්න දුන්නද? ඔව් සර් තිබ්බා. මොනවද තිබ්බේ? ඒක නිකන් කොලේක ඔත්තලා ඒක මොකුත්යි මේත් මොකුත් තිබ්බේ නෑ. මේක මේ කිරන්න කියලා තමයි තිබ්බේ. ආ ඒක බර කිරන්න කියලා තිබ්බනේ. ඒ අතර එහා පැත්තට වේට් එකක් දාලා තිබ්බා. අර වේයි දාලා තිබ්බේ දකුණු පැත්තට. ආ රයිට්. ඕක වරද්දලා. අනිත් එක වෙනස් කරන්නේ නෑ හැමම බෙන්. නිකම්ම කිලුවා. ආ ෂෝක්. මේක තමයි. හරි. ඔව්. එහෙම බෑ. අනිවාර්යෙන්ම මං අත පැත්තට වේට් එක දාන්න. එහෙම තිබ්බොත් එහෙම අරගෙන දාන්න. අතින් එහෙම අල්ලන්න එපා. හරි. ඔකන තියෙනවා පෝසෙප් එකක්. තමයි මෙන්න මේ ලාච් චෝක් එකේ තියෙන්නේ මේක ඇතුලේ. මේ ලාච් චෝක් එකේ තියෙනවානේ මේ. මේකේ තියෙන වේට් සෙට් එකයි පෝසෙප් එකයි තියෙන්නේ. හරි. හැම වෙලේම අතින් අල්ලන්න එපා වේට් සෙට් එක. පෝසෙප් එකෙන් අරගෙන තමයි තියන්න. කොහොම දකුණට දාලා තිබ්බොත් වැරදි. ගන්න පෝසෙප් එක අතට වේට් එක අල්ලන්න පෝසෙප් එකෙන් අල්ලලා වංගට පැත්තට දාගන්න. දාලා අදාළ ඉන්ග්‍රීඩියන්ට් එක ලකුණු වල පැත්තට දාලා කිරන්න හොරෙන් බලන් ඉන්නවා. ඔක කරනවා කියලා. හරි? ඒකට වෙනම එකකින් දාලා ඉන්නවා. හරි? ඒ ඒ ටේබල් එකට ඒක දිහා බලන් ඉන්න වෙනම කෙනෙක් දාලා ඉන්නවා. හරි සමහර විට ළඟ ඉන්න පුළුවන් එයා ඈතින් නම් බලන් ඉන්න පුළුවන්. හරි? එයාට පේන්නොත්නේ පේනවනේ. එයා මාව කරනවා කියලා බලනවා. අනිවාර්යයෙන්ම බලනවා. මේක නිසා ඒක හරියට කරන්න. හරි. මේ දැන් මම කරගියේ වේට් සෙට් එක අතින් අල්ලන්න එපා. අනිවාර්යෙන් පෝසෙප් එක අතින් පෝසෙප් එක අරන් මේ ඩිස්කනෙක්ට් වෙయ్య. තව විනාඩි 10ක් 15ක් කරනවා. හරි. පෝසෙප් එක අරගෙන පාවිච්චි කරන්න. හරි. වම් පැත්තට වේට් එක දකුණු පැත්තට මට කියන්න ඕනේ ගන්නකොට මොකද ඉස්සෙල්ලා ගන්න. කෙමිකල් එකද වේට් එකද? දැන් කිරලා ඉවරයි. දැන් ගන්න ඕනේ එළියට. ගද්දි මොකද ඉස්සෙල්ලා ගන්න? වේට් එක. වේට් එක ගන්න ඕනේ. හරි. ඉස්සෙල්ලා වේට් එක අරගෙන අදාළ මේකට දාලා ඊට පස්සේ තමයි කෙමිකල් එක ගන්න. ඒකත් බලන් ඉන්නවෑ. අනිවාර්යයෙන්ම මේ කාරණා තුනම හරියට කරන්න. බැලන්ස් කරද්දී මේක උස්සන්න, කෑල උස් මේක පහළට දාපුවම මේක ඉස්සෙනවා. ඊට පස්සේ වේට් එක දාන්න වමට. දකුණු දාන කිමිකල් එක බැලන්ස් වුණාට පස්සේ මේක මොකද ගන්නුනේ පාත් කරන්න පාත් කරලා ඉවරලා ගන්න ඉස්සලා වේට් එක